අයිබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයෙන් අද ඔබ හමුවන මම ප්‍රසාද් සඳුන් ජීවන්ත ප්‍රථමෙන් දකිමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල ස්වර්ණමාලී සෑරදුන්ගේ මළුවේ සුවඳ වැලිය ඇතිරීමේ පින්කම අස්කරි මහා විහාරස්ථ ගුණෑපාන සංඝාවාසයේ විවෘත කළ පුණ්‍යෝත්සවය ශ්‍රීපාද පිරිවෙනේ අභිනව චෛත්‍ය ගර්භෙහි නිදන් වස්තු තැන්පත් කළ හැටි ජනතාවට ජයපතා ලක්ෂ බාරයක් ජයපිරිත සජ්ජායනා කෙරෙයි අනුරාධපුර ඓතිහාසික ස්වර්ණමාලී මහා සැරදුන්ගේ මළුවේ සුත්ති ඇතිරීමේ පින්කම අද සිදු කළා ඒ ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍යපාද අත්තංගනේ රත්නපාල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ වැඩම කර සිටි සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සුවඳ වැලි ඇතිරීම සිදු කළේ අටමස්ථානාධිපති පූජ්‍යපාද පල්ලේගම හේමරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සහ ස්වර්ණමාලී චෛත්‍ය රාමාධිකාරී පූජ්‍යපාද ඊතල වැටුන් වැවේ ඥානතිලක නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මත සසරින් එතෙරට පදනම මගින් සරණං ගච්ඡාමි සම්පේ ධම්මං සරණං ගච්ඡාමි සික්ඛාපදං සමාදියාමි සික්ඛාපදං සමාදියාමි පූජනීය සංඝරත්නයේ ප්‍රමුඛ සහභාගී වී සිටි සැදැහැවතුන් මෙහිදී සුවඳ වැලි ඇතිරීම සිදු කළා. ශ්‍රී ලංකා යුද හමුදාවද පින්කම සඳහා දායකත්වය දක්වා තිබුණා. අස්කිරි මහා විහාරස්ථ ගුණෑපාන සංඝවාසය ඊයේ විවෘත කෙරුණා. ඒ අස්කිරි විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරත්න මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 3 වන දින යෙදී තිබුණු සුබ මොහොතෙන් සංඝවාසය විවෘත කළද විවෘත කිරීම සඳහා වූ පුණ්‍යෝත්සවයයි ඊයේ පැවැත්වුණේ. පාන පැරණි සංඝාවාසයේ ගරා වැටි විවිධ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළත් ඒ සාර්ථක නොවීම හේතුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය ඇතිව නව සංඝාවාසයක් ඉදිකිරීමට කටයුතු කර තිබුණා. අස්කිරි විහාර පාර්ශවයේ මහානායක අතිපූජනීය වරකාගොඩ ඥානරත්න මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අධිපතිත්වයේ පවතින මෙම සංඝාවාසයේ ඉදිකිරීම කටයුතු ආරම්භ කෙරුණේ 2019 වර්ෂයේදී. ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ සඳහා ශ්‍රමදායකත්වය දක්වා තිබෙනවා. අස්කිරි විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ පූජ්‍යපාද උරුලෑවත්තේ ධම්මරක්කිත පූජ්‍යපාද මැදගම ධම්මානන්ද යන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛව පූජනීය සංඝරත්නය සහ ගිහි පෙරසක්ද මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා.
මෙහිදී මෙම සංඝාවාසයේ ඉදිකිරීම කටයුතු වලදී දායකත්වයේ දැක්වූ නාවික හමුදාවේ නිලධාරීන් වෙත උපහාර පිදීමක්ද සිදු කෙරුණා. නාවලපිටිය ශ්‍රීපාද පිරිවන් විහාරස්ථානයේ අභිනවයේ නිදිකරන චෛත්‍ය රාජානන් වහන්සේගේ ගර්භ නිදාන උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ වැඩම කර සිටි සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ශ්‍රේපාද පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද රඹෑවේ ප්‍රභාස්වර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාව මත සදහැවතුන්ගේ මූල්‍ය සහ ශ්‍රමදායකත්වයෙන් අභිනව චෛත්‍ය ඉදිවනවා. පූජනීය සංඝරත්නයේ මූලිකත්වයෙන් ප්‍රදේශවාසී සදහැවතුන්ගේ සහභාගීත්වයෙන් චෛත්‍ය ගර්භය තුල නිදන් වස්තු මෙහිදී තැන්පත් කළා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහෝපාද්‍යය පූජ්‍යපාද මාවතුපොළ අනුරුද්ධ සහ මල්ලතු විහාර පාර්ශවයේ උඩබුලත්කම සහ උඩපලාතේ උපප්‍රධාන සංඝනායක පූජ්‍යපාද යටලමත්තේ පේමරතන යන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පුණ්‍යොත්සවයේ සඳහා වැඩම කර සිටියා. රටවාසී සැමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් වයන්ගොඩ ගුණසිරි සංඝබෝ විහාරස්ථානයේදී ජයපිරිත් සජ්ජායනාවක් ඉක්ුත් පළමු වනදා ආරම්භ කළා. මෙම ජයපිරිත් සජ්ජායනය ලබන 10 වනදා දක්වා සිදු කරනවා. වයන්ගොඩ ගුණසිරි සංඝබෝ විහාරාධිපති පූජ්‍යපාද මඩම්පැල්ලේ සෝමානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාව මතයි ජයපිරිත් සජ්ජායනය සිදු කරන්නේ. මෙහිදී එළඹෙන 10 වනදා දක්වා වූ කාලය තුළ ජයපිරිත ලක්ෂ වාරයක් සජ්ජායනා කිරීමට නියමිතයි. අපේ ස්වාමින් වහන්සේලා දේශනා දේශනා කරනවා. එත් සමගින් අදට නියමිත සුසන්දේශය ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වෙනවා. The Buddhist TV YouTube නාලිකාව සහ The Buddhist TV Facebook පිටුව ඔස්සේ පසුගිය සුසන්දේශය ප්‍රවෘත්ති විකාශයන් ඔබට නැරඹිය හැකි අතර YouTube නාලිකාව තුළින් සජීවීවද ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට එක්විය හැකි. ඔබ සැමට සුවදායි රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.